ಸಂತೋಷ್ ವೀರಕೋನ್ಗೆ ಲಾವಿ ದೃಶ್ಯ ಕಲಾ ಪ್ರದರ್ಶನೆಯ ಅದ ಸಹ ಹೆಟ ಲಯನಲ್ ವೆಂಟ್ ಕಲಾಗಾರೇದಿ ಪ್ರವರ್ತಿನವ. ප්‍රදර්ශනයේ චිත්‍ර සහ ඡායාරූප ගොඩක් තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. වයිල්ඩ් ලයිෆ් තේමා කරගෙන කරපු චිත්‍ර සහ ඡායාරූප ගොඩක්ම මුහුද ආශ්‍රිත සතු වගේ තමයි මම මේ ඡායාරූප වලින් පෙන්වන්න හදන්නේ. ඒ කියන්නේ තල්මස්සු, ඩොල්ෆින් ලයි වගේ මුහුද යට ඉන්න සතු ගැන තියෙන දැනීම ගොඩක් අඩුයි. ඒ වගේ ගොඩක් දකින්නවා ගොඩක් අඩුයි. සෑහෙන්න මත්ස්‍ය ජාති ඒ වගේ මුහුදු ජීවීන් ගොඩක් ලංකාව වටේ ඉන්නවා. ඒවා දකිද්දී හරිම ලස්සනයි. ඉතින් මම ඒවා ඡායාරූපකරණයට ගොඩක් කැමති වුණා. චිත්‍රවලට මම පුරුදු වෙන අවුරුදු 6කට 7කට විතර කලින් මම චිත්‍ර අඳින්න පටන් ගත්තේ මම තනියම ඉගෙනගෙන. ඉතින් ඒ උනන්දුවත් එක්ක මම ගොඩක් කරේ මට ආසාවක් තියෙන දේවල්. ඉතින් මගේ චිත්‍රවලින් මම පෙන්වන්න කරන්න හදන්නේ ගොඩක්ම ඒකත් සාමාන්‍ය වයිල්ඩ් ලයිෆ් තේමාව යත්තේ කරගත්ත චිත්‍ර. මේ ප්‍රදර්ශනයත් එක්ක මම පහුගිය අවුරුදු 6-7 කරපු බාහිර ක්‍රියාකාරකම් වල පොතක් රිලීස් කරනවා. මේ පොතේ මම පෙන්නුම් කරන්න හදන්නේ පහුගිය අවුරුදු 6-7 කරපු බාහිර ක්‍රියාකාරකම් එකතුවක්. ඉතින් ඒකේ චිත්‍ර, ඒ වගේම ෆොටෝග්‍රෆි කරන්නේ. ඉතින් ෆොටෝග්‍රෆි කරන්නේ කියද්දී ඩ්‍රෝන් වලින් කරන ෆොටෝග්‍රෆි, එතකොට අන්ඩර්වෝටර් ෆොටෝග්‍රෆි, එතකොට වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රෆි, ඒ ඔක්කොම කව කරලා තියෙනවා පොතේ. ඒත් එක්කම ලංකාව ගත්තම ලංකාව ගොඩක් බාහිර ක්‍රියාකාරකම් කරන්න පුළුවන් රටක්. ස්කූබ ඩයිවිං, කයිට් සර්ෆින් වගේ ක්‍රියාකාරකම් ගත්තොත් ලංකාවේ තරුණ කට්ටිය කරනවා අඩුයි. ඉතින් මම ඒ දේවල් කරන්න යද්දී ගොඩක්ම මම කරන්නේ ෆොරිනර්ස්ලත් එක්ක. ඉතින් මම ගොඩක් ඒ ක්‍රියාකාරකම් ගැන මේ පොතේ සඳහන් කරලා තියෙනවා. ඒකෙන් මම බලාපොරොත්තු වෙනවා තරුණ කට්ටියට ගොඩක් උනන්දු වෙයි කියලා. මේ දේවල් කරන්න කෆි ටේබල් බුක් එකක් විදියට තමයි මම ඒක රිලීස් කරලා තියෙන්නේ. ඉතින් ඒකත් මේ ප්‍රදර්ශනයේදී මිලදී ගන්න පුළුවන් විදියට තමයි මම ඒක බලාපොරොත්තු වෙන්නේ. මම මේ ප්‍රදර්ශනයට මම ලාවී කියන නම තමයි මම තියලා තියෙන්නේ. ලාවී කියන්නේ ප්‍රංශ භාෂාවෙන් ජීවිතය කියන්නේ. ඉතින් මම මේ පෙන්වලා තියෙන ගොඩක් දේවල් ප්‍රදර්ශනය, ඒ කියන්නේ ජීවිතය අපිට කරන්න පුළුවන් ක්‍රියාකාරකම්, ඒ වගේ උනන්දුවෙන් කරන්න පුළුවන් දේවල්, කියන්නේ ස්ථිර රැකියාවක් කරන ගමන් කරන්න පුළුවන් දේවල් වගේ දේවල් මම පෙන්වලා තියෙන හින්දා ඊහින්ද තමයි මම කියන්නේ ලාවී ජීවිතය කියන එක තේමා කරගෙන මේ ප්‍රදර්ශනයට නම දාලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රදර්ශනය ඊයේ ආරම්භ වුණා. ඉතින් අදයි හෙටයි මේ දේ තියෙනවා. උදේ 9 දක්වා දැන් 7 වෙනකන් ලයනල් වෙන් කලාගාරේ. ඉතින් මම ආරාධනා කරනවා ඕගොල්ලන් හැමෝටම ඇවිල්ලා මේ ප්‍රදර්ශනය නරඹන්න කියලා.